මේ ප්‍රශ්නයක් මේ අධික දරුණු කෝපය කොහොමද පාලනය කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේදී ගොඩාක් ලස්සනට පැහැදිලි කළා. මේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැති එක, ඒ මොහොතේදී ධර්මයේ සම්බන්ධ කරගන්නේ නැතුව වෙන වෙන විකල්පවලට යන එක කියලා ස්වාමීන් වහන්සේ මේ කරුණ ගැන මේ යම් කිසි කරුණක් කියනවා නම් හොඳයි. අර කෝපය පාලනය කර ගැනීම පිළිබඳව තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ සමහර වෙලාවට අපිට මේ සමීපම අත්දැකීමකුත් තියෙනවා, තරුණ දරුවෙක් සීදුවේ නසා ගත්තා. ඉතින් ඒ සීදුවේ නසා ගැනීම තියෙන බරපතලකම ගැනත් අපේ ස්වාමීන් වහන්සේට දැනෙන විදිහට අපිට දැනුවත් කරනවා නම් තරුණ අයගේ හිතවලට ඒක එකතු වෙයි කියලා අදිස්ථාන ආමේ අපේක්ෂා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ යම් කිසි කරුණක් කියලා දෙනකොට ඒක අපිට ගොඩාක් තදින් දැනිලා හිතේ අතුලටම කාවැදිච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් මේකත් හැමෝටම තමන්ගේ හිතේ තියෙන රාග දෝෂ මෝහ පාලනය කරගන්න ලොකු උපකාරයක් වෙයි කියලා අපේක්ෂා කරනවා. මම මේ ඉස්සර තේරු කරන්නේ නැති මේ ද්වේෂය කියන එක අධික ද්වේෂයට ඇත්තම ගොඩක් අය හිතනවා මෛත්‍රිය අරව මේවා කියලා. ඒක අපේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ ඔබ වහන්සේ මට වස් කොහොමද මන් දන්නේ නැහැ. द्वेषय किए ने का गुडक का हिता ने मैं मैत्री भावना में अरे मैं वलिन तमाई को बुद्ध गुनारी मनोहारी किए मुको ये वलिन तमाई मेरे का मेरे का अत्तर में द्वेष अब मां का विधि का किए ना मैं द्वेषय किए ने की तीन विधि देने का ने पुरान यागे आशा वाल को हम लोग दिए मुझे मुकदर मैं द्वेषय प्रतिपालयक मैं आशा वाल आशा वैदिक ना द्वेषय ना वैदिक ආසාවරි තණ්හාවරි ඉන්ද්‍රියම් පිනවනකොට ඉන්ද්‍රියම් පිනවනකොට ඒව ආසාවෙන් විඳිනකොට උඩක් ශක්තියක් වැය වෙනවා. ඒ ශක්තිය වැඩි වෙනකොට වැය වෙනකොට හිත දුර්වල වෙනවා. මේ හිත දුර්වල වුණාම හිතේ අසරණ භාවයක් තමයි මේ ද්වේෂය. ඉතින් මේකට විඳතුම තමයි මේවා අර මේ අර එකයි අර රාගය ආසාවේ බැඳෙන එක කෑමෝනි පරිස්සම් වෙන්න ඕනේ. කෑම ඒ කියන්නේ රස ගන්න එක අර ඒ වගේ අපේ ඉන්ද්‍රියම් මේ අර මේ පිනවන එක අපි මේ පරිසයෙන් මේවා කරන්න. තව ඉතින් එනවා ඔය වැඩි මට්ටම් වලට වැඩි කරනකොට අමනුෂ්‍ය බලවේග ඇවිල්ලා තියෙනවා. ඒතර අර ෆිට් එකට වගේ යනවා ද්වේෂය. දැන් ඔය පොඩි ළමයින්ට එහෙම මේ මොනවාද කාටුන් එහෙම බලන්න එපා කියලා මට ඊයේ පෙරේද පෙරේ නේ ඒගොල්ලෝ ටග් ගාලා ෆිට් එකට යනවා. මොකද ඒගොල්ලන් ඒකට ඇබ්බැහි වෙලා ඒගොල්ලන් ඉන්න අමනුෂ්‍ය කොට්ටාෂය තමයි අර විදියට මේ මේ විදියට හැසිරෙන්නේ. අර ඒක තියෙනවා. ඉතින් අර අපි ඒකයි අපි අබැහැවීම එකක් නොලැබෙනකොට අන්න ඒක කියන්නේ බැඳීමක් ඇති කරලා තියෙන එකට මෙයා වෙනකොට තමයි කියන බැඳීම ඒක සුද්ධ කරන එක තමයි අරකේ ප්‍රධාන විසඳුම. අපි සීලය රැකගෙන ඒ වගේම තව හිත සාන්ත කරන හිත මේ සූපත් කරන පිළිවෙතක මේ යෙදෙනකොට සතුටින් ඉන්න කෙනෙකුට ද්වේෂයන්නේ නැහැ. ඒ කියන්නේ නිරාමිෂ සතුටේ පොඩි පොඩි නිරාමිෂ සතුට වැඩි වෙන පැත්තකට යන්න ඕනේ. इंपॉर्टेंट තව දැන් තමාක ගැටළු වෙනවා. දැන් ඔය තමාට මානසික බෙහෙත් ගන්න එක අරව මේවා ඔය ගැටළු වෙනවා. දැන් ඒවා දෙන්න දෙපාද මං හිතනවා මේ නූතන කාලයට උපින විදිහට තමයි විද්‍යාවෙන් විද්‍යානුකූලව ඒක සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක අර ඒවා ඒවා එහෙම මගරින්ද තරක ඒවල සපෝට් එකක් ගන්න ඕනේ. ඒක නරකට වෙනවා නෙමෙයි. ඒක තමාගේ එක එක්කෙනාගේ ධෛර්යය අනුව ඒ විදිහට හිත අවුල් වෙලා එහෙම වෙන වෙලාවල් එන්න පුළුවන්. ඉතින් ඒකත් ඉම්පෝටන්ට්. අනිත් තනිමෙන් නරකයි පුද්ගලයන්. අනිත් එක තමයි තව අද තියෙන අර දේවල් වල අර බලවේග දිවි නසා ගන්න ඇති කරන බලවේග ගේම්ස් හරහා තව වෙන වෙන Facebook හරහා ඔය ඔක මාය ඒක ගොඩාක් ඇක්ටිව්ලි වැඩ කරනවා. ඉතින් අර ඒක පරිස්සම් වෙන්නම ඕනේ. ඒවා මම ඉවෙන කියලා තිනවා ඊට ඉස්සෙල්ලා Facebook හරහා එතකොට අමනුෂ්‍යයන් මේ ගේම්ස් හරහා ඇකට ඇතුල් වෙලා තියෙන හැටි.
ඒකයි පෙර අකුසල කර්මය දෙකම මික්ස් වුණාම ගන්නට අර වේදේ වෙන්න පුළුවන් මේ දෙකට අධ්‍යාත්මික මේ අර හිතේ සැනසීමක් ඇති කරන්න ඒ කියන්නේ අර මේ විදිහට සංවරයට තැන දීලා අන්න ওই විදිහට කටයුතු කරන් යන කෙනෙකුට මේක මඟ අරගන්න පුළුවන් ඒ නැති කෙනාට ඒක අනුග්‍රහ කරනවා නම් ඒවා ඒ කුස්සයන්ට එහට ඒක මේක මේ නැති සත්‍යයක් ඇති කරන්න ඉඩතියි අවසර ස්වාමීන් වහන්සේ තව එතනදී තව මම බලාපොරොත්තු වන කරුණක් තමයි මේ එහෙම සිවිදි නසා ගැනීමකදී ඒ සිවිදි නසා ගැනීමට ලක්ෙන එක මරණයට පත් වෙන පුද්ගලයාට තියෙන ආදීනවය ගැන ස්වාමීන් වහන්සේ දැනුවත් ඒ කියන්නේ ඒක සමාජ බුදු ධර්මයේ දන්නවන් දැනුම දන්නවා නම් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ඒ කියන්නේ මේ ඊට වඩා හිර වෙන ලෝකයකට තමයි යන්නේ එතනින් අර මේ අර ආත්ම දෘෂ්ටිය තියෙනවා නම් දැන් මේ ආත්මෙන් මෙයා ඔක්කොම ඉවර වෙනවා කියලා ඒ කියන්නේ අර ඒක නැතුව නැත්නම් එයා බයයි අරම දන්නකොට බය වෙනවා මේ එහෙම සීදාසන් මොකද සීන මේ දිවිනසාගර ඉතින් ඒක අනිවාර්යයෙන් මේ දැනුම එන්න ඕනේ ඉතින් ධර්මයේ තුලින් තමයි මේ කියන විපාක මේ අපේ ආගමේ විතරක් නෙමෙයි අනිත් ආගම්වලත් ඒක හොඳට දන්නවා ඒ විදිහට ජීවිතින් හොඳට ඇඟලි ඉපදෙන්නේ නැහැ තව හිර වෙලා දුක්ඛිත තත්ත්වයකට පත් වෙනවා කියලා මේ ප්‍රශ්නේ විදෙන්නේ නැහැ කියලා प्रकाश उन्नावादीनवाचनेट मिदेन्द निधान कुमार ब्रह्मचारी इंग्लिश पर्वतने प्रयोजन एक प्रयोजन